everyone that is special. A chocolate so special, you call it Revello. උසාවිය හරි කවුද වැරදි කවුද කියලා හොයලා බලයි. හැබැයි යුස්තිර රාජපක්ෂ මහත්තයා විමාන වීම පිළිබඳව අපේ තියෙන කනගාටු. අපි ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද එතුමා අපේ හිටපු නායකතුමාගේ පුත්‍රත්වය. හැබැයි අපි කියන්න ඕනේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී කාටත් ඒ නීතිය සමානව ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. දැන් බලන්නකෝ බැසිල් රාජපක්ෂ මහත්තයා විමාන කරා කියලා කිව්වට මාස 3ම හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාළුවා නිසා කොළඹ මා ඉස්පිතාලේ මර්චන්ට් වාට්ටුවේ. හැබැයි චොකාමල්ලි අපේ ප්‍රේමලාල් ජයසේකර මහත්තයා එතුමා නියෝජ්‍ය අමතිවර වෙලක් වෙලත් රිමාන්ඩ් කරාම අවුරුද්දක් පිටේ රිමාන්ඩ් එක. කුමාර් ගුණරත්න මහත්තයාට තියෙන්නේ පාස්පෝර්ට් පිළිබඳ චෝදනාවක්. ඒකට එයා රිමාන්ඩ් කරනවා. හැබැයි විමල් වීරවංශ මහත්තයාටයි නෝනටයි තියෙන පාස්පෝර්ට් චෝදනාවට රනිල් වික්‍රමසිංහ මහත්තයා මැදිහත් වෙලා රිමාන්ඩ් නන්ද බේර ගන්නවා. එතකොට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර UNP කියලා හරියන්නේ නැහැ. එයා කළු ඩිෆෙන්ඩර් කියලා අතුරු දහම් කරා නම් කාව හරි එයාටත් නීති ක්‍රියාත්මක වෙන්න ඕන. බුදුබලහාමුදුරුවෝ බීලා කෑ ගහන චණ්ඩියක් වගේ හැසිරෙන්න ගියාම එයාට සමාන නීතිය. කොන්ද කෙලින් තියාගෙන කටයුතු කිරීම පිළිබඳව අපිට නම් කොමාගම් මහේස්ත්‍රාත්තුමා පිළිබඳව තියෙන්නේ ඉතාමත් ලොකු ගෞරවයක්. ඒ ගෞරවයම අපිට කොළඹ අධිකරණවල ඉන්න මහතුන්ට දෙන්න තිබුණා. හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත් ඒ විදිහම නීතිය ක්‍රියාත්මක වුණා. අපිට තියෙන ප්‍රශ්නය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය කරපු වැරදට අධිකරණයෙන් හරියට කරුණු වුණාද නැද්ද කියන පිළිබඳ ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා කාටත් සමානව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙතර කලුතර අගලවත ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා. හරියට ඕලෙවල්වත් පාස් කරගන්න නැතුව තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමගේ පුතාව නාවික හමුදාවට ඇතුළත් කරේ මේ රටේ නාවික හමුදාපති කරන්න. දැන් CSA නාලිකාවෙත් සිද්ධ කරපු රුපියල් කෝටි 20කට වඩා වැඩි වංචාවක් ඉදිරියට වෙලා තියෙනවා. දැන් ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා අර නීතිඥ මහතුරු දෙන්නට සාවියට ගිහලා තමන්ගේ පුතා වෙනුවෙන් සහ මල් වෙනුවෙන් පේනින්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් නාමල් රාජපක්ෂගේ නීති විභාගයේ නීති උපාධියත් හරියට ගත්තද කියලා තමන්ගේ මල්ලි ඔසාවි කතා කරලා බේර ගන්න පුළුවන්.